කිින් එක වර්ගිය දරම කරුණු මිශ්්‍රව ඇතුළත් කොටස පළම නිගාතාරක්නේ ඉතා විශාල සැපයක් බලාපරොත්තු වෙන කෙනාට ඒවින්වෙන් සුළු සැපය අත්හරන්න පුළුවන් වෙන්නූනු ප්‍රඥාවන්ත කෙනා ඉතා විශාල සැපයක් වන ඒයමා නිවන් කැමැතිව ඉතා සුළ වූ කම් සැපයක්ත් හරිනෝ වනාරාමීදී බුදු සමදන්ගේ අතීත ජීවිත අරභයා වදාළගාතාව දෙවනගාතාර අනුන්ට දුක්තිීලා තමන් විතරක් සැප්මිනන්න හිතුව ඔහුට එකතුවන්න වෙන්න්නේ වෛරයත් සමගයි වරෙන් නිදහස් වෙන්න නම් ලැබෙනන්නේන වරදිී කිිකි ලිබිජුකෑ විස්ත්‍රියක අරභයා වදාළගාතාව තුංවනගාතාරත්මය යම්කිෙනෙක් ධර්මී හැස්රීම ආදී කළයුතු උතුම්දේ අත්හරනවනම් නොකළ යුතු දේවල් කරනවා නම් මාන්‍යං ඉදිමී ප්‍රමාදිීෙන් ඉන්නවානම් ඔහුතුළ වැඩල්න්නේ . හතරවෙනගාතාරත්ම. නමු ද්‍යම්කිෙනෙක්කායන පස්සනාවේ නිතරම ඉතාහොඳින්සිහිහ පිහිටුවාගෙන ඉන්නව නම්. ඔවු නොකළයුතු දේවල් කරන්නයන්නේ නෑ. කළිතු දේතමයි හැමතිස්සේම කරන්නමි. ඉතාහොඳ සිහිනුවනින් යුත්තව කල්ගෙ වනකොට ගේ කෙලෙ විනාශ වෙලායන බද්‍ය නුවරදී බද්‍යතෙරුන් අරභ්‍යාවදාළ ගාථාව ප නිගාතාරත් සරදුක උපද වන මේ තृෂ්णාව නැමති අම්මා අහංකාරකම නැමති පයාත් වනසන්න වන් ශාස්වත උච්චේද දුෘෂ්ටි නැමති රජවුරු දෙන්නත් වනසන්න ඕන. ආධ්‍යාත්මික බාහිර ආයතන නැමති රටත් එහි හැසිරෙන ප්‍රධානයා නැමැති නන්දිරාගයත් වනසන්නවනු අන්නේසිියල්ල ප්‍රඥාවෙන් වනසලා දුකින්තොරව සිටින අරහත් ප්‍රාක්්මණයා නිවන කරාමයනවා අය වනගාතාරත්ය සසරදුක උපද වන මේ දෘෂ්ණාව නැමති අම්මාත් අස්මමානය නැමති පියාව නසන්නවුන ශාස්වත උච්චේද දෘෂ්ටි නැමති බ්‍රාක්්මන රජවුරු දෙන්නාත් නසන්න වනු විචිකිච්චාව පස්වෙනුවට තියන පංච නීවරන නැමති ව්‍යාග්‍රයාගේ මාර්ග්‍යත් නසන්නඕනු දේවල් නසාදම දුක් නැති කරගෙන අරහත් ්‍රාක්්මණයා නිවන කරාමයනවා ජේතවනාරාමේදී ලක්නටක බද්දිය තෙරුන් නරබ්‍යාවදාල් ගාථාව හත්වනගාතාරත්නය යම දවල්ටත් රාත්‍රයටත්, නිතරම බුද්ධානුස්සති භාවනාවේ එදෙනවා නම් ගෞතම බුදු සමඳන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිපිදන්නේ අටම නිගාතාරත්මය යම දවල්ටත් රාතවයටත් නිතරම දම්මානුසති භාවනාවේ දෙනවා නම් ගෞතම බුදු සමඳන්ගේ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි හිබිදෙන්න්නේ නව්‍ය නිගාතාරත්මය යම දවල්ටත් රාත්‍රයටත් නිතරම සංගානුස්සති භාවනාවේ යෙදෙනවා නම් ගෞතම බුදුසල්මුදන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි හිබිදෙන්දී දසව ාතාරත්නය. යම දවල්ටත් රාත්‍රියයටත් නිතරම කායාන පස්සන භාවනාවේ දනවා නම් ගෞතම බුදු සමඳුන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයයි පිපිදන්නේ. එකළොස්ව නිගාතාරත්නය යම දවල්ටත් රාතවයටත් නිතරම, අවිිහිංසාාවේ ඇලු නිසිතින් ඉන්නවා නම් ගෞතුම බුදු සමඳුන්ගේ ඒ ශ්‍රාවකියෝ හැමදාම ඉතා ප්‍රබෝධමත්වයි පිවිදෙන්නේ. දොළස්්‍ර නිගාතාරත්නය. යම දවල්ටත් රාත්‍රයටත් නිතරම සමත විදර්ශනා භාවනාවේ ඇල්ලීවාසය කරනවා නම් ෞතම බුදු සමගන්ගේ ඒ ශ්‍රාවකයෝ හැමදාම ඉතාපපු බෝධමත්වයිහික දෙන්නේ ජේතවනාරාමේදී ධාරුසාටික කුඩා දරුවා අරභ්‍යාව දාළගාතාවකි දහතුන්ව නගාතාරත්නය බුදුසසුනක උතුම් ඇවිදි බව ලැබීම දෂ්කර දෙයක්. පැවිදි වුණ කෙනෙකුට ඒ පැවිද්දිෙහි සතර සතිපට්ටානෙහි සිත් අලවා වාසය කිරීමත් දුෂ්කර දෙයක්. ගිහි ගෙවල්වල වාසය කිරීමත් මහත් දුකාකා. අසාමාන අදහස් ඇති බුදවියත් සමග එකට ඉන්න ලැබීමත් දුකාකා. සසර නැමැති දුරුකත්තරට ඇදවැටීමත් දුකාකා. නිසා සසර නැමති දුරු කතරට ඇද නොවැටෙන කෙනෙක් වෙන්නෝනු. සසරදුකට නොවැටෙන කෙනෙක් වෙ ඕන. විශාලා මහනුවරදිී වජ්ජිපුත්ත තෙරුන් අරභයාවදාළ ගාථාවකි. දාහත්‍රවෙනි ගාතාාර. සරණය කෙරෙහි ශ්‍රද්ධවපහිට වගත් සිල්වන්ත ගිහි ශ්‍රාවකයා යසසිනුත් බෝග සම්පත්වලිනුත් යුක්තනම් ඔහ කොයි පලාතකට ගියත් ගිය ගියතැන බුද සත්කාර ලබනවා. ජේත වනාරාමේදී චිත්ත ගෘහපතියාරබ්‍යයාාවදාල ගාතාව. පාලො වනිගා තාාරත්න ශනාථ බුද්ජලයන් කොයි තරම් දුරක සිටියත් සම්බුදුනුවලට ඔවුන්ව පෙනෙන්නේ ඈතට පෙනෙන හිමාල පරුවතය වගේ. නමු අඥාන පුද්ජලයෙක්ව ඒ විදිර පෙන්න්නේිනෑ රාත්‍රීකාලයේ විදපු ඊතලයක් ොන්න ජේතුමනාරාමයේදී චූල සුපද්්‍රා කුමරිය අරව්‍යාවදාළ ගාථාව දසවිනිගාතාාරා හොදකලාවෙමයි ඉන්නෝන හොදකලාවෙමයි නිදන්නත්වූනු කිසි කම්මලිකමක් මැතුව හුදකලාවෙම තමන්ම දමනය කරගෙන වනවන්තරේක වාසය කරමින් එහිමයි ඇලී ජේත වනාරාමයේදී ඒක විහාරික තෙරුන් අරභ්‍යාව දාළ ගාථාව විසි එක් වෙන පකින්නක වර්ගය නිමාවිය ධර්ම කරුණු මිශ්්‍ර ඇතුලත් කොටස නිමාවිය